දිනෙන් දිනුවන විද්‍යා ශාස්ත්‍රයේ පරීක්ෂණ තර්ක විතර්ක අතරේ තවමත් සිද්ධාන්තයකට පමණක් සීමා වූ ඝන වස්තුවක් හරහා ගමන් කිරීමේවත් ෆ්‍රේසින් ත්‍රු ඔබ්ජෙක්ට් පිළිබඳ අද අපි කතා කරමු. ඔයාලා බලලා තියෙන ගොඩක් ෆිල්ම්ස් එහෙම නැත්නම් ටීවී සීරීස් වල ඉන්න කැරක්ටර්ස් තමන්ගේ හතුරු පරාජය කරන්න විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒ අතර සමහර කැරක්ටර්ස් ඔයාලා දැකලා ඇති විද්‍ය හරහා ගමන් කරනවා. ඉතින් මේක සුපර් පවර් එකක්ද? එහෙම නැත්නම් මේකට විද්‍යාත්මක පදනමක් තියෙනවද? ඔව්. ඉතින් මේ කැරක්ටර්ස් තමන්ගේ අණුවල සංඛ්‍යාතේ තමන්ට ගමන් කිරීමේ අවශ්‍ය වස්තුවේ සංඛ්‍යාතයට වඩා වැඩි අගයකින් කම්පණය කරලා මේ වස්තුව හරහා ගමන් කරනවා. වස්තුවක් කරා ගමන් කිරීම යන කුමක්ද? ඒක අපි දැනටමත් දන්නවා. අපි වස්තුවක් කරා ගමන් කිරීම ටිකක් පැහැදිලි කරගෙන ඉන්නවා. අපි කවුරුත් දන්න ලොකු කුඩා කවුරුත් නරඹා ඇති ලෝක ප්‍රකට ජනප්‍රිය චිත්‍රපටයක් වන ෆ්ලෑෂ් චිත්‍රපටය ඔබ නරඹා ඇති කියලා මම හිතනවා. ෆ්ලෑෂ් කියලා කිව්ව ගමන් කැමරාව පිටපස්සෙ ඉන්න ඔබට යම් අවබෝධයක් එහෙම නැත්නම් ඔබට යම් ආශාවක් උනන්දුවක් එන්නේ නැති මේ ගැන දැනගන්න. ෆ්ලෑෂ් කී චරිතය තුළ ඔහු ඕනෑම වෙලාවක ඕනෑම තැනකට ෂණේ මාධ්‍ය කරා හෝ වස්තුව කරා ගමන් කරනවා. මේක කරන්න ඔහුට යම් විද්‍යාත්මක පදනමක් තියෙනවා. එහෙනම් ෆ්ලෑෂ් වස්තුවක් කරා ගමන් කරන්න කුමන විද්‍යාත්මක පදනමක් භාවිත කරන්නේද යනවද අපි සලකා බලමු. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ෆ්ලෑෂ් ගැන කතා කරොත් ෆ්ලෑෂ්ගේ විද්‍යාත්මක මූලධර්ම ගැන කතා කරමු. සෑම් විටම අණුක මට්ටමින් ඔහුගේ ශරීරයේ වේගය හා කෝණික ගම්මිතාවේ පාලනය කිරීමේ හැකියාවක් ෆ්ලෑෂ් සතු වෙනවා. ඒ වගේම ඕනෑම ද්‍රව්‍යයක් කරා ගමන් කිරීමට ඔහුගේ අණුක අන්තර් ක්‍රියා පාලනය කිරීමේ හැකියාවත් ශරීරය තුළින්ම ලැබිලා තියෙනවා. More accurately, through one. What? If you vibrate at the natural frequency of air, your body, your cells, will be in a state of excitement that should allow you to phase right through that wall, leaving the bomb on the other side. Should? You can do this. I believe in you. කිව්ව කතාව තව ටිකක් තේරුම් කරන්නද? වස්තුවක් කරා ගමන් කිරීම සම්බන්ධයෙන් තවත් නිරුසුරම් මං ගන්නම්. ඇවෙන්ජර්ස් චිත්‍රපටමාලාවේ එන විෂන් කියන චරිතය තුළින් අපිට මේ වස්තුන් හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් තවත් එක් දෙයක් සනාථ වෙනවා. ඒ මොකක්ද දන්නවද? විෂන් වස්තුවක් කරා ගමන් කිරීමේදී ඔහුගේ ඝනත්වය අඩු කරගන්නවා. නමුත් වස්තුවක් කරා ගමන් කිරීමට ඝනත්වය අඩු කළ යුත්තේ නැහැ. ඒ කිසිසේත් අවශ්‍ය සාධකයක් වෙන්නේ නැහැ. ඒ වගේම මම මේක පැහැදිලි කරන්නම් මේ විදිහට. රික්ත යනු ඇදහිය නොහැකි තරම් කුඩා ඝනත්වයකින් යුක්ත දෙයක්. අභ්‍යවකාශයේ යානාවක් සරකන්න. අභ්‍යවකාශ යානාවක් තුළට බාහිරාංශුන් ගමන් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව යානයේ බිත්ති තුළින් ඇති කරන ප්‍රතික්‍රියා බලය නිසා බාහිරාංශුන් වලට යානය තුළට ඇතුළත් වෙන්න බැහැ. වීඩියෝ එක බලන ඔයාලට මෙහෙම දෙයක් තේන්න පුළුවන්. ෆ්ලෑෂ් තමගේ අණු කම්පණය තුළින් වස්තුවක් කරා ගමන් කිරීමට පෙළඹුණා. විෂන් එහෙම නැහැ. විෂන් වස්තුවක් කරා යෑමට තමගේ ඝනත්වය අඩු කර ගැනීමයි කරේ. ඒතර දෙයක් ස්ථිරයි. වස්තුවක් කරා ගමන් කිරීමට අනුකම්පණය සත්‍ය වුවත් ඝනත්වය අඩු කර ගැනීම අසත්‍ය දෙයක්. දැනට පවතින විද්‍යාත්මක න්‍යායන්ට අනුව මේ සිදු කිරීමට හැකිද? ඉතින් ඔබ හොඳින්ම දන්නා කාරණයක් තමයි සෑම පදාර්ථයකම අණු ඉතා සෙමින් හෝ වේගෙන් චලනයට පත් වෙනවා. ඉතින් මේ චලනය හේතු කරගෙන අපට පුළුවන් අණුක කම්පණය මගින් මෙම වස්තු හරහා ගමන් කිරීම. නමුත් ඒට එක් බාධාවක් තිබෙනවා. ඔබ දන්නා තවත් කරුණක් තමයි සෑම ඉලෙක්ට්‍රෝනයක්ම තම න්‍යෂ්ටිය වටා පැයට සැතපුම් කෝටි 68ක වේගයකින් ගමන් කරනවා. ඉතින් තවමත් මිනිතාගේ තාක්ෂණයට විද්‍යාවේ දියුණුවත් සමග මේ සිදු කිරීමට නොහැකි නිසා අපට තවමත් මෙම වස්තුවක් කරා ගමන් කිරීම යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. තවද වස්තුවක් නිරපේක්ෂ ශුන්‍ය කරා ළඟා කෙරවීම මගින් අපිට මේ වස්තුවක් කරා ගමන් කිරීම සිදු කළ නොහැකි වෙනවා. මන්දයත් එම වස්තුවේ ඇති අණුවල චලනය ඉතාමත් ශුන්‍ය අගයකට ගෙන යාම නිසා අපට මේ වස්තුව හරහා ගමන් කිරීමේදී ඇතිවන බාධාව නිසා. නමුත් වාසනාවකට වෙන් භෞතික වශයෙන් මේ සිදු කිරීමට නොහැකි වී තිබෙනවා. ඉතින් අපට මෙයත් තව එක්තරා හේතුවක් වෙනවා න්‍යායාත්මක වස්තුවක් කරා ගමන් කිරීමට හැකියයි සනාථ කිරීමට. අපි මෙච්චරලා කතා කරපු වස්තුවක් කරා ගමන් කිරීම සම්බන්ධයෙන් මේ දේ කරන්න පුළුවන් තවත් එක් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ක්වොන්ටම් උමගක්. ක්වොන්ටම් උමගක් කියන්නේ කොහොමද? ක්වොන්ටම් උමගක් කියන්නේ මාධ්‍යයක් කරා ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය ප්‍රමාණවත් නැත්තම් ඒ මාධ්‍ය හරහා ගමන් කිරීමට දායක වන එක්තරා උමගක් තමයි ක්වොන්ටම් උමගක් කියලා කියන්නේ. අපි කලින් කතා කරා මතකද? Avengers කතාමාලාවේ ඔබ ජනප්‍රියම ආස කරනම චරිතයක් වන විෂන් ගැන
විෂන් භාවිතා කරන්නේ මෙන්න මේ දෙමයි. විෂන් ඒ කතාමාලාව තුළ විශාල පරිගණකයක් භාවිතා කරලා ක්වොන්ටම් මුගන් නිර්මාණය කරනවා. නමුත් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේක ප්‍රායෝගික වශයෙන් කරන්න බෑ. හේතුව තමයි විද්‍යාව කතරම් දියුණු වුණත් දැනුම කොච්චර ප්‍රබල වුණත් අපි ඒ ක්‍රියාව කිරීම සඳහා තවමත් අපේ තාක්ෂණයේ දියුණුමදී. තාක්ෂණික වශයෙන් අපි ප්‍රමාණවත් මදී. ඔබ මෙතෙක් වෙලා නැරඹු වීඩියෝ සාරාංශ කොට ගත හොත් වස්තුවක් කරා ගමන් කිරීම යන කුමක්ද? වස්තුවක් කරා ගමන් කළ හැකිද? හැකිනම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ විද්‍යාත්මක න්‍යාය එකතු කරගෙන අපේ සාකච්ඡා කරා. ඉතින් ඒ අනුව දිනෙන් දින දියුණු වන විද්‍යාව හා තාක්ෂණයේ හමුවේ මේ වස්තුවක් කරා ගමන් කිරීම සිද්ධාන්තයක් බවට සීමා වේවිද නැතිනම් යථාර්ථයක් බවට පත් වේවිද යන්න පිළිබඳ අප බලාපොරොත්තුෙන් සිටිමු. එසේනම් ඔබගේ වටිනා කාලය කැප කර මේ වීඩියෝ නැරඹලා යම් අධ්‍යාපනික දැනුමක් ලැබුවේයි අපි සිතනවා. එහෙනම් මේ වීඩියෝ නැරඹුවට ස්තුතියි.